Johnny? Good morning, Mr. David. Mangitanne Sujani Wata the Subadawasakke. Hey? Oh, my phone nigga. Mona phone nigga? Kagede? Sujani, wa babekwen hadan nepa. Wa hitan nepa mangwa na lawai gila. Mata theirinne, Mr. David, mono de mikian nikila. Sujani, wa mata burkaran last in nepa. Hotel leke tibila natuicha mage phone nigga. ඔයාලඟද එහෙම නැත්තම් කොතලාවලයා ළඟද මං හිතන්නේ මිස්ටර් ඩේවිඩ්ට ලොකු වැරදීමක් කියලා සුජානි ඔයාව කොතලාවලට අඳුල්ලා දුන්නේ අපි මොකද අපිට කොතලාවල ලව්ව වැඩක් කරගන්න තිබුණේ හින්දා ඒකට අපි වාට හොඳට ගෙව්වා ඔයා දැන් කොතලාවලට ඕන විදිහට වැඩ කරන්නේ අපිට වැඩිය කොතලාවල ගෙවන්නේ හින්දාද එහෙම නැත්තම් සුජානි ඔයාට ආස හිතිලාද mantri බිරිඳක් වෙන්න මට mantri බිරිඳක් වෙන්න කොහෙත්ම වුණා නෑ මිස්ටර් ඩේවිඩ් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න හැබැයි එකක් මතක තියාගන්න මම වැඩට ආවේ මිස්ටර් ප්‍රැන්ක් ළඟ මිසක් මිස්ටර් ඩේවිඩ් ළඟ නෙවෙයි එහෙමද මම මේ ප්‍රශ්නේ පොතලාවලත් එක්කම විසඳ ගන්නම් සුජානි ඔයාට යන්න පුළුවන් ඔයාට සුබ ගමන කැමතිද හෙට පත්තරේ මුල් පිටුවේ තියෙන පුවතක් දැනගන්න? ඒ මොකද්ද බොස්? ඒ මොකද්ද බොස්? සුරූපි තරුණියක් අබිරාස්සේ සමිය. හයි. යක්. අම්බොස්. උඹ අරග දුන්නා? මොකද්ද? අරග බං. මොකද්ද බං අරග කියන්නේ? Pistole. Dani pa. Kaadale ai. Saman kyu ek mata tiya ganni. E mokada? Ege araksha. Ege umbata mera tarjara thiyenada? Malays gami non ehema ne. Darenta ne. Issarata enna idadi. Ekat wenna puluwa. Umbala dennage love ek nagaraadhipathuma danagattama. නගරාත්මය ඇවිල්ලා කියයි දැන් චුට්ටේ උඹ අපේ දුවත් එක තියෙන සම්බන්ධය නවත්තන්න ඕන නැත්නම් මම පොඩ වෙඩි තියලා මරනවා කියලා අන්නුඹට පිස්තෝලේ ඕන වෙනවා බේතන් නගරාධිපතිතුමා අපේ සම්බන්ධයට කැමති නැති වෙයි කියලාද ඔය කැමති වෙන්නද බා නගරාත්මය කැමති වුණත් එයාගේ නෝනා බෙනන්දම්මා ඇයි මල්ලි උඹේ මස්සිනා මසරාණිය ඒ මසරාණියා කිව්වා මතක් වුණේ ඔබ මේ කතාව දන්නේ නැහනේ මොන කතාව සමනලීගේ මල්ලි නගරතුමාගේ පුතා සනෝජ් බේබි දැන් ඉන්නේ මැලේසියා ආ ඒක මට සමනලී කියලා දෙනවා ඒක ගුවට මේක කියලා නැහනේ මොකද්ද මල්ලි රට ගිහින් තියනේ ලංකාවේ දු කොල්ලෙකුට පීයෙන් යනලා නෑ බොගොම දෙක දන්නේ කොතලාවල മന്ത്രിතුමා කීප දෙනෙකුට කියලා තියෙනවා මගේ කනටත් ආවා ඕක කොතලාවල බඳුන මහත්තයා වටන්න ගහන මඩක් දේශපාලන කුමන්ත්‍රණ කියන්නේ ඕවට තමයි ඔව් එහෙම වෙන්න පුළුවන් මේ සමනලීගේ ලව් එකට කවුරු හරි කුමන්ත්‍රණය කළා උදැල්ලක් දාන්න ඉඩ තියෙනවා ඒ නිසා පරිස්සමෙන් ලව් කරා අපි දෙන්නගේ සම්බන්ධය කාටවත් නවත්තන්න බෑ. හැබැයි කවුරු හරි එහෙම නවත්තන්න කුමන්ත්‍රණය කරොත් මං උන්ට යාතින් ඉඳ ඉඳ කියන්නෙත් නෑ. මැලේසියාවේ නම් මෙහෙම නෑ බං. කවුද නංගිට කිව්වේ සමන් මල්ලි පාතාලේට සම්බන්ධ වෙලා හිටියයි කියලා? කවුරුත් කිව්වේ නැහැ අක්කේ මේ මට නිකන් එහෙම හිතුණා මීට පස්සේ එහෙම නිකමටවත් හිතන්න එපා සමන් මල්ලිත් ඔයා වගේම හොඳට ඉගෙනගත්තු හොඳ කොල්ලෙක් ඉතින් එයාට හොඳ රස්සාවක් හොයන්න තිබ්බනේ ඇයි එයා මේ වගේ කොණ්ඩේ කපන රස්සාවක් තෝරගත්තේ
සමාජවාදී දේශපාලන ශිෂ්‍ය සංවිධානයකට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. මල්ලියක නායකයෙකුත් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ රජයේ පෙරලෙන කුමන්ත්‍රණකාරී සංවිධානයකට එකතු වෙලා වැඩ කළා කියලා මල්ලි මේ කාලේ හිරේ යවලා තියෙනවා. හිරේ? ඔව්. මට හිතෙනවා නංගි මේව දැනගෙන ඉන්නක හොඳයි කියලා. පස්සේ කාලෙක සමන් මල්ලිගේ තාත්තවත් පාතාලේ කට්ටියක් එකතු වෙලා මරලා දාලා තියෙනවා. මං ඒක නම් දැනගත්තේ මේ මෑතකදී. සමන් අය ගැන ඔය කිසිම දෙයක් මං දැනගෙන හිටියේ නැහැනේ අක්කේ. දැනගෙන හිටියා නම් සමන් මල්ලි ගැන හිතේ තියෙන ඔය අදහස අයින් කරගන්න ඕන. අක්ක කොහොමද දන්නේ සමන් අය ගැන මගේ හිතේ මොන හරි දෙයක් තියෙනවා කියලා? ආදරණීය හිතක් කියවන්න පුළුවන් විදිහේ ආදරණීය හිතක් මටත් තියෙනවා. මොකද මාත් කසාද බැඳි ආදරේ කළානේ. මං නංගිට කැමතියි. ඒදුව නංගි මොකද මේ? අර කළු වැඳගත්ත මාමලා මාව අරන් ගියේ. ඔව්. ඒගොල්ලෝ අපව ඇවිල්ලා කවද හොයනවා? මේ පාර මං කවද හොයන්නේ? දුව අපි ඉක්මනට ගෙදර යන්න. අනක්ක පරිස්සමෙන්. හොඳයි. නංගි ඔයත් ගෙට ගිහලා දොර වහ ගන්න පරිස්සමෙන් ඉන්න. අපි යන්. පරණ බිස්නස් එක නවත්තලා නෑ වගේ. ඒ බිස්නස් එක නවත්තලා හුඟක් කල් චුට්ටි මම. මට විශ්වාස නෑ. දැන් මල්ලිට විශ්වාසද? මොකද උනේ කකුලට? ඒක දිග කතාවක්. මම දවසක් කෝච්චියේ බිස්නස් එකට බැලලා හිටියේ. ස්කෝලේ යන ළමයි දෙනකොට බඩු දුන්නා. ඒකම පොලිසියෙන් පැන්න. පොඩි කොල්ල දෙන්න මාත් මම ඒව දාලා දිව්. පොලිසියෙන් මගෙන් පස්සේ පැන්නුවා. මම බැරිම තැන කොච්චියෙන් පැන්න. තොර තමයි කකුල කැඩුනේ. අතුල කකුල කපන්න සිද්ධ වුණා. තමුන්ට ඔය විශ්වාසය පුරුදු කරමු මහතුරු ඊට පස්සේ තමුන් ගැන හොයලා බලන්න. ස්පිරිතාලේ පැත්ත පලාත කාලන බොරුවට හිඟන්නෙක් වගේ රඟපාපු මට ඇත්තටම හිඟන්නෙක් වෙන සිද්ධ වුණා. දැන් තමුන්ට පුළුවන් පරණ බිස්නස් එකම ආය කරන්න නේද? බඩගින්නේ මැරුණත් ඒ රස්සාව නම් ආය කරන්නේ නැහැ මල්ලි. ඉස්කෝලේ යන ළමයිට මේ වගේ ජරාවක් පුරුදු කරාට මට මෙහෙම වෙලා මදි. මම මුළු ජීවිත කාලෙම ඒ ගැන පසුතැවිලි වෙනවා. තමුසේ කකුලට වෙච්ච දේ ගැන මට දුකක් තියෙනවා. හැබැයි දැන් තමුසේ හිතන විදිය ගැන මට සතුටක් තියෙනවා. පොඩි විශ්වාසයක් පටන් ගමු. එහෙම දෙයක් කරන්න මල් ළඟ කොහෙන්ද එච්චර සල්ලිය? පොඩියට පටන් ගමු. සල්ලි මන් දෙන්න. මල්ලිව කියන්නේ ඇත්තමද? මල්ලංග බොරු නෑ. මල්ලිට බුදුබව ලැබෙන්න. වදින්න එපා ඔයි. මොනුස්සෙක් ඔය ජීවත් වෙනවා. එතකොට කාගේවත් කකුල් දෙක ළඟ වැඳ වැටෙන්න ඕනේ නෑ. තේරුණාද? තේරුණා.